අයිබුවන් මම නීතිඥ අමිලගොඩ මහවත්ත සභාපති පීපල්ස් ටුමොරෝ සංවිධානය මේ වෙනකොට අපි දකිනවා රාජපක්ෂ නඩයත් රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ නඩයත් උත්සාහ කරනවා මේ රටේ මෙතෙක් සිදු වූ සහ දැනට සිදුවෙමින් පවතින මහාම අපරාධය මහාම විනාශය මේ වැඩවර්ජන උද්ඝෝෂණ විරෝධතා කියන එක සමාජගත කරවන්න මේ පාලකයෝ උත්සාහ කරනවා මේ රට අඩපණ වෙන්නේ මේ රට විනාශ වෙන්නේ මේ රටේ සංවර්ධනය ඇන හිටින්නේ මේ උද්ඝෝෂණ වැඩවර්ජන නිසා කියන කාරණාව සමාජගත කරවන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා අපි දැක්කා පහුගිය දවස්වල ඔය පාර්ලිමේන්තුව තුළ සිදු වුණු සමහර කෙඳිරිලි වලින් උත්සාහ කරනවා මේ ජනතාව ලව්වා මේ උද්ඝෝෂණයට පහර දෙන්න උද්ඝෝෂණය මර්ධනය කරන්න ජනතාව ප්‍රතික්ෂේප කරන තැනට මේක තල්ලු කරන්න මේ මජර දේශපාලඥයෝ උත්සාහ කරනවා අපි බලමු ඒක එහෙමද ජනතාව ඒ තැනට පත් වෙයිද කියන කාරණාව මේ රටේ පාලකයෝ කියනවා සංචාරකයෝ ටික එන වෙලාවේ මේ රටේ ආර්ථිකය නැගිටින වෙලාවේ මේ උද්ඝෝෂණ කරන්න එපාලු මේ වැඩ වර්ජන කරන්න එපාලු අපි මේ පාලකයින්ගෙන් අහනවා ගෝල් ෆේස් පිටියට ඉටිපන්දමක් පත්තු කරන්න විරෝධතාවයට එන මිනිසුන්ට පහර දෙනවා මේ රටේ නිහඬව පාරක් අයිනේ සටන් පාටය පුවරුවක් අල්ලගෙන ඉන්න ජනතාව මර්ධනය කරන්න දහස් ගණනින් පොලිසිය එවනවා මේ රටේ ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙන ප්‍රකාශනයේ අයිතිය ඒ ආකාරයට උල්ලංඝනය කරන ඒ අයිතිය ජනතාවගෙන් උදුරා ගන්න පාලකයෝ ඒ ජනතාවගේ හඬට කන් නොදෙන තැන මේ රටේ ජනතාවට මේ පාලකයෝ කියනවා ඇස්කම් පියාගෙන ඉන්න කියලා. මේ වැඩවර්ජන එකපාරට අහසින් පහළ වෙච්ච දේවල් නෙමෙයි. ඒව අපි තේරුම් ගන්න ඕන. මේ වෘද්ධිය ප්‍රජාව මේ ආණ්ඩුවට දැනෙන්න කියන්න පුළුවන් හැම ආකාරයෙන්ම මේවා දැන්නුවා. මේවා ප්‍රශ්න ගොඩින් බේර ගන්න තැනට මේ ප්‍රශ්නය ආණ්ඩුවට පෙන්නලා දෙන තැනට මේ වෘද්ධිය ප්‍රජාව රටේ වැඩ කරන ජනතාව මේක ආණ්ඩුවට කිව්වා. නමුත් ආණ්ඩුව හැසිරුනේ කොහොමද? පාර්ලිමේන්තුව තුල වරප්‍රසාද වලට මුවා වෙලා ජනතාවට චණ්ඩිපාඨ දැම්මා. ජනතාව හැල්ලුවට ලක් කරා. ජනතාවගේ ප්‍රශ්න විහිළුවට ගත්තා. සමච්චලයට ගත්තා. තමන්ට ඕන ගමන තමන් යන බව මේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පාලකයෝ ජනතාවට ඒත්තු ගන්නට ගත්තා ජනතාව ඉදිරියේ ක්‍රියාමාර්ගය ඒ ආකාරයට ගනිමින් සිටියා ජනතාව ඉල්ලුවේ රෝහලට අවශ්‍ය බෙහෙත් ටික දෙන්න ජනතාව ඉල්ලුවේ බඩගින්න ඉන්න ජනතාවට කන්න දෙන්න ජනතාව ඉල්ලුවේ මේ රට මේ තත්ත්වයට ඇදගෙන වැටුනේ අපි 18 වතාවටත් 19 වතාවටත් ඊට වඩා වැඩි වතාවකටත් IMF ගියත් වෙන තැනකින් ණය ගෙනාවත් මේ රට කඩාවැටපු මේ රට විනාශ කරන මේ දූෂණය නාස්තිය වළක්වන්න ඒ සම්බන්ධයෙන් නීති ගේන්න මේ රටේ පැහැදිලි ලෙසම නම් දරා සිටින ආර්ථික ඝාතකයින්ට මේ රටේ නඩු පවරන්න මේ රටේ නීතිය ඉදිරියට ගේන්න කියන කාරණාව මේ රටේ ජනතාව ඉල්ලුවා ඒ වෙනුවට මේ පාලකයෝ ජනතාවට ලබා දුන්නේ ජල ප්‍රහාර කල්ලිකිතුණු වූ බාල කඳුළු ගෑස් ප්‍රහාර බැටන් ප්‍රහාර එහෙම නැත්නම් කුරුඳු බලු ප්‍රහාර තමයි පාලකයාගේ උත්තරය වුණේ පාලකයා සූදානම් නැහැ මේ ප්‍රශ්නය වෙනුවෙන් සංවේදී වෙන්න පාලකයා සූදානම් නැහැ ජනතාවගේ උවමනාවන් වලට අවශ්‍යතාවන් වලට ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්න පාලකයා ඉල්ලන්නේ තමන්ව නඩත්තු කරන්න තමන්ට රැකෙන්න මේ රටේ ජනතාව මේ පාලකයින් කියන දේට අවනත වෙලා වහල්ලු වගේ ජීවත් වීම ඒක තමයි පාලකයාගේ අවශ්‍යතාවය අපි නැවත අවධාරණය කරනවා මේ වෘත්තීය ක්‍රියාමාර්ග වේවා මේ විරෝධතා ව්‍යාපාර වේවා මේ දේවල් අහසින් පහළ වුණේ නැහැ එහෙම නැතුව ඒ වටා ජනතාව එක් රැස් වෙන්නේ නැහැ සැබෑ ප්‍රශ්නයක් මහ පොළවේ නැත්තම් සැබෑ ප්‍රශ්නයක් ජනතාවට නැත්තම් මේ වෘත්තීය අරගල මේ තරම් සාර්ථක වෙන්නේ නැහැ
ඒක පාලකයා උත්සාහ කරනවා ඒ දේවල් මර්ධනය තුලින් පාලකයා උත්සාහ කරනවා පීඩණය තුලින් ඒවා යටපත් කරන්න වේලාවකට තමන්ගේ මර හමුදාවන් තමන්ගේ කුරුදු පොළු හමුදාවන් මේ විරෝධතාවයට යොමු කරනවා ඒවා මර්ධනය කරන්න තවත් වේලාවකට නීති අදබාමින් කියනවා උද්ඝෝෂණ කරොත් වර්ජන කරොත් මෙන්න මේකයි දනුවම මෙන්න මේ දෙයි කියන එක අපි පාලකින්ගෙන් පෙරලා ආනවා මේ රටවල් මේ තත්ත්වයට කඩා වැටෙන්න මේ රටවල් මේ තරම් පරිහානියට යන්න හේතු වුණු අද ඒ ආර්ථික ඝාතකයන් වෙනුවෙන් මේ ආණ්ඩු ගන්න ක්‍රියාමාර්ග මොනවද තමන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින මිනිසුන්ව අධිකරණ ඉදිරියට ගෙනියනවනම් අත්‍යවශ්‍ය සේවා යටතේ නඩු පවරනවා කියනවනම් මේ ප්‍රශ්න වලට හේතු වෙච්ච ආර්ථික ඝාතකයන් වෙනුවෙන් කවදද මේ ආණ්ඩු නඩු පවරන්නේ කවදද මේ මිනිසුන්ව උසාවි නීති ඉදිරියට ගේන්නේ කියන ප්‍රශ්නය අපි මේ රටේ පාලකයන්ගෙන් නැවත පෙරලා අහනවා නෑ ඒකෙම වෙන්නේ නෑ අද පේනවා මේ රනිල් වික්‍රමසිංහ මවාපාන රුපියලේ නැගිටීමත් එක්කම ඒ රුපියලට මුවා වෙලා මේ රටේ දූෂිත දේශපාලන පැලැන්තිය නැගිටිනවා මේ දක්වා හැංගිලා හිටපු සමාජයට විල මූණ දෙන්න බැරුව හිටපු තමන්ගේ වාචාලකම නිසා තමුන්ගේ පෞද්ගලික දේපල නැති කරගත්ත ඒ වාචාල දේශපාලඥයෝ දැන් රුපියල වගේ නැවත නැගිටගෙන එනවා රුපියල විතරක් නෙමෙයි මේ රටේ නැගිටින්නේ මේ දූෂිත දේශපාලන ක්‍රමයක් නැගිටිනවා එතකොට අර වජිරල වගේ අකිලල වගේ මේ රට කොන් කරපු මේ රටේ ඡන්දදායකයා ප්‍රතික්ෂේප කරපු දේශපාලඥයෝ නැවත ඇවිල්ලා කයිවාරු ගහන තත්ත්වයට පත් වෙලා තියෙනවා මේ රටේ පොහොර ප්‍රතිපත්තියට ආවඩලා මේ රටේ පොහොර ප්‍රතිපත්තිය මහා ඉහලින් වර්ණනා කරලා මේ රටේ කෘෂිකර්මයේ නැත්තටම නැති කරපු මහින්දානන්දලා අද මහා පම්පෝරි ගහන පුරසාරම් දොඩවන පම්පෝරිකාරයෝ බවට පත් වෙලා තියෙනවා රුපියල වගේම ඒගොල්ලොත් නැගිටින්න පටන් අරන් තියෙනවා මේ ක්‍රමය තුල එහෙනම් පැහැදිලි රනිල් වික්‍රමසිංහලා මේ ක්‍රියාත්මක කරන ආර්ථික මොඩලය තුල මේ ක්‍රියාත්මක කරන දේශපාලන මොඩලය තුල මේ ක්‍රියාත්මක කරන මර්ධනය තුල වර්ධනය වෙන්නේ මේ දූෂිත දේශපාලන ක්‍රමය මේ රටේ මිනිස්සු මේ දූෂිත දේශපාලන ක්‍රමය තුල හොඳට බැට ගහලා ඉගෙන ගත්ත මිනිස්සු අපේ ජීවිත වලපල්ලට ඇදලා දාලා ලෝකය දියුණුවෙන් දියුණුවට යනකොට පෙට්‍රල් කෝටාවක් ලැබෙන නිසා විදුලිය අඛණ්ඩව ලැබෙන නිසා එහෙම නැත්නම් තවත් මොනියම් හෝ උංචි වරප්‍රසාදයක් පෙන්නලා හා හා උඹලා කටවහගෙන හිටින්න ඕන අපි නටන නාඩගම් අපිට ඕන නාඩගම් අපි නටනවා කියන තැනට මේ පාලකයෝ අපිව තල්ලු කරලා තියෙනවා අපි එහෙම ජීවත් වෙන්න ඕනේ නැහැ කියන තැන මේ රටේ ජනතාව පාලකෙයින්ට උගන්වනවා අපි ওই පාලකෙයින්ට කියනවා පහුගිය අවස්ථාවේ තමුන්ලා ජනතාව ඉදිරියේ අප්‍රසාදයට ලක්ුණේ ඒ අරගලය තුල තමුන්ලට බලපෑම් මෙල්ල වුණේ ওই වාචාල කටවල් නිසා අපි නැවතත් දකිනවා ඒ වාචාල මුකරි දේශපාලඥයෝ නැවත ඇවිල්ලා වාසිබස් ජනතාව ඉදිරියේ දොඩවනවා අපි ඒ අයට කියනවා ජනතාව කුපිත කරගෙන ජනතාවගේ වෛරය ක්‍රෝධය නැවත තමුන් වෙත පමුණුවා ගන්න උත්සාහ කරන්න එපා කියන එක ඒ වගේම දැන් මේ රටේ ජනතාවට පෙන්වා දෙන්න හදනවා හරි දැන් සියල්ල කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට ඒකින්ද මේ රටට ඡන්දේපා මේ රටට ප්‍රජාතන්ත්‍රවාදේපා මේ රටේ අයිතිවාසිකම් අවශ්‍ය නැහැ මේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් නීතිය හැමදේම අපි වලපල්ලට දාලා ආර්ථිකය නැගිටපු දවසක අපි මේ රටේ ඒ දේවල් ගැන කතා කරමු මූලික අයිතිවාසිකම් ගැන හිතමු නීතිය ගැන හිතමු අධිකරණයට ගරු කරමු නීතියේ පාලනයක් ගැන හිතමු ඔන්න ඔය මතවාදයේ ගොඩනගන පාලකයෝ අපි අහනවා දැන් පාලකයෝ කියනවනේ දැන් රුපියල නැගිටලා රුපියල දැන් පණ ගහගෙන එනවා හරි වැඩේ කියලා එතකොට දැන් මේ ෆිචුරේටින් වගේ ආයතන කියනවා මේ රටේ අන්තිම වෙනකොට නැවත ඩොලරය 390ට විතර යන්න පුළුවන් යන තත්වයක් තියෙනවා කියලා අපි මුලින්ම ආණ්ඩුවෙන් අහනවා එතකොට ෆිච් රේටින් ආයතනය තුලත් මේ රටේ පීඩාවටපත් වෙච්ච අරගල කරුව රිංගලද එහෙම නැත්නම් අර හැම වෙලාවෙම කිව්වා වගේ ඩයස්පෝරාවේ සල්ලි ෆිච් රේටින් ආයතන වලට දීලා මේවා කියෝනවද
නෑ මේ ආයතන ඉදා ඉඳලම ආ 2018 19 කාලේ ඉඳලම කිව්වා මේ රට යන ආර්ථික අගාධයට නමුත් ඒවට කන් දුන්නේ නෑ මේ දේශපාලඥයෝ උන්ගේ බොරුවේ වංචාවෙන් මේ රට විනාශ කරා දෙන්න ඕන නැති තැන බදු සහන දුන්නා දීලා රටක් හෙම්බත් වෙලා දණින් වැටිලා හොම්බ බිම ඇනිච්ච තැන නැවත මේ පීඩාවට පත් වෙච්ච ජනතාවට නැවත බදු ගහන්න හදනවා දැන් කෙහෙලියලා ඇවිල්ලා කියනවා මහින්දානන්දලා ඇවිල්ලා කියනවා මේක හැත් ආලා මේ මේක 70000ක 80000ක ලක්ෂ එකමාරක ප්‍රශ්නයක් තමයි මේ බදු ප්‍රශ්නේ මම රටේ මිනිස්සුන්ට කියනවා ඒ ප්‍රශ්නය 10 දෙනෙක්ගේ වුණා ඒ ප්‍රශ්නය 20 දෙනෙක්ගේ වුණා ඒක රටේ ජනතාවගේ ප්‍රශ්නයක් නක් ඒක රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් නක් ඒ වෙනුවෙන් අපි හිටගන්න ඕන මේ පාලකයින්ට ඕන අපි ඔබෙදඬ මේක විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ ප්‍රශ්නය මේක වෛද්‍යවරයාගේ ප්‍රශ්නය මේක ගුරුවරයාගේ ප්‍රශ්නය මේක ඉහළ වැටුප් ලබන ලක්ෂිකාමාරකගේ විතර ප්‍රශ්නය නෑ මේ ඔක්කොම මේ රටේ මිනිස්සු ඒ මේ රටේ මිනිස්සු ඒ මිනිස්සු හම්බ කරොත් තමයි ඊට පල්ලෙහින් තියෙන තලයට මේ රටේ ආදායමක් ඇති වෙන්නේ මේ රටේ වෛද්‍යවරයෙක් මේ රටේ වෘත්තිකයෙක් මේ රටේ ඉංජිනේරුවෙක් යමක් ඉපෙව්වොත් තමයි ඔවුන් යටතේ මේ ආර්ථිකයට යම් මුදලක් ලැබෙන්නේ ඉතින් ඒක නිසා මේ ආණ්ඩුව පෙන්නා දෙන්න හදනවා මේ වරප්‍රසාද ලබන ආ පර්මිට් ලබන විශ්‍රාම වැටුප් තියෙන අරවා තියෙන මේවා තියෙන වෘත්තිකයෝ පිරිසක් තමයි මේ රටේ මිනිසුන්වත් අන්දගෙන මෙහෙම ගමනක් යන්නේ මතක තියාගන්න ඔය දේශපාලඥයෙක් බිහි වෙන්න සමහර ඕකේ පැටව ගහලා ඉන්න දේශපාලඥයෝ බිහි වෙන්න සතියක් ගියේ නැ උන් ඔය මොකක් හරි ගොබ්බ වැඩක් කරලා මේ රටේ පොරවල් වෙලා මේ රටේ පාර්ලිමේන්තු වලට ආවා. හැබැයි මතක තියාගන්න මේ රට තුල වෘත්තිකයෙක් බිහි වෙන්න අවුරුදු ගණනක් ඔහු ශිෂ්‍යයෙක් විදියට ජීවිතය කැප කරන්න ඕන. ඊට පස්සේ තවත් කාලයක් ඔහු විශ්වවිද්‍යාලවල ගත කරන්න ඕන. ඊට පස්සේ ඔහු පුහුණු වීමේ කාල සීමාවට යටත් වෙන්න ඕන. ඔය ටික ඔක්කොම කරලා ඉවෙනකොට ඒ පුද්ගලයාගේ හොඳ පණ හොඳ කාලේ ගිහිල්ලා ඉවරයි. එහෙම කරපු මිනිසු ටිකක් තමයි මේ රටේ මේ කාලකන්ණි දේශපාලඥයෝ මේ ක්‍රමය විනාශ කරනකොට මේ රටවල් ඇදගෙන යන්න ඉතුරු වෙලා තියෙන්නේ. මොකද ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ඔය 134 ඇතුළේවත් ඔය පම්පෝරි ගහන වටේ පිටේ ඉන්න ජනතාව වීසි කරපු හාල් කෑලි වලටවත් මේ රට ඇදගෙන යන දැනුම තිබුණේ නැහැ. අද මේ වෙනකොටත් මේ රටේ වෘත්තිකයෝ ටික දාලා පැනලා යනවා. ඔව් මේ බදු වලට හැපි හැපි වෙන්න ඕනේ නැහැ. මේ වෛද්‍යවරුන් ටිකට ඔක්කොටම පුළුවන් යුරෝප රටවල් වලට බොහොම පහසුවෙන් යන්න. එතකොට බෙහෙත් දෙන්නේ වජිර අපේ ගුණවර්ධනද? ආ එතකොට අපිට ඉන්ජෙක්ෂන් එක ගහන්නේ මහින්දානන්දද? ආ එතකොට අපිට මේ අපේ අනිකුත් සේවාවල් සපයන්නේ මේ රෝහිත අපේ ගුණවර්ධනලාද මොක්කුද මේ මොක්කුද මේ මොනව කරපු මිනිස්සුද රටේ බුද්ධිමත් ප්‍රජාවට මේ වගේ කාලකන්ණි දේශපාලන මජර අදහස් මජර කම් පෙන්නමින් මේ පහර ගහන්න හදන්නේ ඔව් මේ රටේ වෘත්තිකයා මේ රට වෙනුවෙන් කැපවීමක් කරනවා ඒ කැපවීම වෙනුවෙන් සාධාරණ යකේ මිනිසුන්ට සිද්ධ වෙන්න ඕන එහෙම නැතුව මේ රටේ අවුරුදු 4ක් පාර්ලිමේන්තුවේ ඉඳලා විශ්‍රාම වැටුම මැරෙනකන් ලබන අයට කිසිම අයිතියක් නැහැ මේ වෘත්තිකයින්ට ඇඟිලි දික් කරන්න. කෙනෙක් කියනවනම් නිදහස් අධ්‍යාපනයේ වෘත්තිකය ආවේ කියලා. එතකොට ඔය පාර්ලිමේන්තුවේ ඉන්න සමහර ඩිස්කෝලෙ ගිහින් නැති හින්දා නිදහස් අධ්‍යාපනය ඒ අයට ලැබිලා නැතුව ඇති. මොකද හැමෝටම නිදහස් අධ්‍යාපනය තිබුණානේ. නමුත් ඒ තුල සුවිශේෂී කැපග්‍රීම් කරපු මිනිස්සු තමයි ඉස්සරහට ආවේ. ඒකින්ද කාටවත් අයිතියක් නැහැ. නිදහස් අධ්‍යාපනය ලැබූ පමණින් මේකේ ඉන්න වෘත්තිකයන්ව බාල්දු කරන්න. මොකද ඒ නිදහස් අධ්‍යාපනය තමුන්ටත් ලැබුණා. එදාට තමුන්ලා කරන්නේ ඇත්තේ කැලේ කොලේ පැනලා හැංගිලා ඉන්න එක. එහෙම කරලා අද ගමේ ඉන්න මිනිස්සු එක්ක පස්තරවාරම කරලා මාළ කඩලා රටේ තියෙන ජහජරා ජහදුරා වැඩ ඔක්කොම කරලා අද පාර්ලිමේන්තුවට ඇවිල්ලා වෘත්තිකයින්ව හැල්ලු කරන්න හදනවා නම් ඒවට අපි මේ රටේ වෘත්තිකයෝ විදියට නිහඬවින්ද සූදානම් නැහැ. ඒක හින්දා මේ පාලකයෝ හදනවා නම් මේ රටේ වර්ජන කරන එක තමයි මේ රටේ විදේශික සංචාරය කඩාවැටෙන්නේ මේ රටේ වර්ජනය කරන එක තමයි මේ රටේ ආර්ථිකය කඩාවැටෙන්නේ කියලා මේ රටේ 75 අවුරුදු ඉතිහාසය තුල මේ රටේ වැඩ වර්ජන විතරද තිබුණේ නෑ මේ රටේ පාලකින්ට ඕන තරම් නිදහස තිබුණා මේ රටේ පාලකින්ට ඕන තරම් බලය තිබුණා මේ රට මේ තත්ත්වයට වටපු රාජපක්ෂ ජුන්ටාවට තුනෙන් දෙකේ බලයක් තිබුණා 69 ලක්ෂයක් ඡන්දේ දීලා තිබුණා පාර්ලිමේන්තුවේ ඉඳලා ප්‍රාදේශීය සභාව දක්වා සියලුම ආයතනවල තමුන්ගේ මිනිස්සු හිටියා නමුත් මේක හැදුවේ නෑ මේක මංකොල්ල කෑවා ඒකෙන් මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන
තවත් බොරු සටන් පාඨ වලින් මේ රටේ මිනිසු අස්වාසාලන්න බෑ. ඒක මේ රටේ මිනිසු දන්නවා. මේ රටේ මිනිසු වංචනීය දවසේ බෙහෙත් පෙත්ත නැතුව බෙහෙත් ගන්න එක ගැන බොහොම අමාරුයි මේකේ ඉන්න mantri ගොබ්බෙයින්ට. හැබැයි මතක තියාගන්න අපේ රෝහල් වල බෙහෙත් පිරිලයි තිරිලා නැහැ. වර්ජනය නැති දවසට දෙන්න. ආ අපේ රෝහල් වල ඔක්කොම වෛද්‍ය උපකරණ ටික පිරිලයි තිරිලා නැහැ. මිනිසුන්ට අවශ්‍ය වෙලාවට දෙන්න. එහෙම දේවල් නැහැ. අද එක්ස්රේ එකට ගන්න ඕන අවශ්‍යතාව අවශ්‍ය ඒ දේවල් ටික රටේ අඩුයි. අද රටේ අත්‍යවශ්‍ය බෙහෙත් ටික අඩුයි. අද රටේ සේලයින් ටික අඩුයි. මේවා වර්ජනය නිසා ඇතිවෙච්ච දේවල්ද? නෑ නිකන් බොරු බයිලමව පාන්න හදනවා. හරි අමාරුයි. අපි දකින්නවා සුසිල් ප්‍රේමජයන්තලා කියනවා දරුවෝ ගැන හිතන්න, දරුවෝ ගැන හිතන්න. ආ කොරෝනාවෙන් පස්සේ මුලින්ම බාල්ටික ඇරියා. හැබැයි ඔය සුසිල්ලගේ කටවල් ඇරුන්නේ නෑ. ඊට කලින් විශ්වවිද්‍යාල ටික අරින්ද, ඊට කලින් පාසල් ටික අරින්ද ඔය කටවල් ඇරුන්නේ නෑ. කොරෝනා නිසා අපේ දරුවෝ අවුරුදු ගාණක් ගෙවල් වලට වෙලා හිටියා. කිසිම පත පොතේ අධ්‍යාපනයක් නැතුව ඒ කාලය තුල ක්‍රමයක් හදන්න ඔය සුසිල්ලගේ පපු කැහුත්ත උණුනේ නෑ. අද නිකන් බයිලා ගහනවා. අද නිකන් පම්පෝරි ගහනවා. ඕවා පිළිගන්න මේ රටේ මිනිස්සු දෙයියන්ගේ හාල් කාලා නෑ. හිතන්න එපා මේ රටේ මිනිස්සු ඒ තරම් ගොබ්බ ජනතාවක් කියලා. මේ රටේ රාජ්‍ය ක්ෂේත්‍රයේ රාජ්‍ය ආයතන තුල මාර කාර්යක්ෂම වැඩ ටිකක් සිද්ධ වුණානේ. ගියාම තප්පරයට වැඩ කරලා දුන්නානේ. වර්ජනය නිසා මේවා කඩා වැටෙන්නේ. ආ මිනිස්සු වර්ජනය කරන්නේ, වර්ජනයට මිනිස්සුන්ගේ සහයෝගය ලැබෙන්නේ ඒ තුල සැබෑ ප්‍රශ්නයක් තියෙන නිසා. හැබැයි මේ පාලකයෝ උත්සාහ කරනවා මේ ජනතාව බෙදලා, මේ ජනතාව කොටෝලා, වෘත්තිකයන් සහ සාමාන්‍ය ජනතාව හැප්පලා මේක ගොඩ යන්න පුළුවන් කියලා. ඒක එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒවා බයිලා තමයි. ඒක හින්දා අපි මේ රටේ ජනතාව විදියට කියනවා මේ රටේ ක්‍රමය වෙනස් වෙන්න නම් මේ රට වෙලාගෙන ඉන්න මේ දූෂිත මදර දේශපාලනය අවසන් කළ යුතුයි. එහෙම නැතුව එකෙක් බේරගන්න තව එකෙක් ඉස්සරහට දාන මේ දේශපාලන ක්‍රමය තුල මේ රටට ගොඩ යාමක් නැහැ. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ තව අවුරුදු දෙක තුනක් කල් මරයි. ඊට පස්සේ ජනාධිපතිවරණයකට ගිහිල්ලා උත්සාහ කරයි ජනාධිපති වෙන්න. මේ සියලු කල් මැරීම්, මේ සියලු උප්පරවැට්ටි දාන්නේ ඊළඟට රාජපක්ෂ පුත් කුමාරයා මේ රටේ ජනාධිපති කරවන්න. ඒක තේරුම් ගන්න බැරි තැනට මේ රටේ දේශපාලනය පිළිබඳ ඇල්පෙනති තුඩකවත් දැනුමක් තියෙන මිනිසුන්ට අපහසු වෙන්නේ නැහැ. මොකද දන්නවා මේසා විශාල ජන විරෝධයක් තියෙන වෙලාවේ නාමල් බේබිව ගෙනල්ලා දැන් මෙතන ප්ලාන් කරලා තේරුමක් නැහැ. ඒක හින්දා අවශ්‍යයි පොඩ්ඩක් මේක එහාට මෙහාට වනලා මිනිසුන්ගේ ඔළු ගෙඩි ටික එහාට මෙහාට කරලා ආ මිනිසුන්ගේ මතේ කාලයත් එක දිවහරු කරලා පහුපව් වෙනකොට කොහො කොහො වෙනවා කියලා. එහෙම වෙන්න තිබුණා. මොකද රාජපක්ෂලා හිතන් හිටියනේ ඕනම පොල්ෙල්ලකට ඡන්ද දෙන දායකයෝ මේකේ ඉන්නවා කියලා. දැන් එහෙම කොහො වෙන ජනතාවක් නැහැ. ජනතාව ස්ථීර තැනක ඉන්නවා. එහෙම වෙන්න මේ රටේ වෘත්තීය ප්‍රජාව දෙන්නෙත් නැහැ. මොකද නොතේරෙන නොදැනුව ජනතාව වෙනුවෙන් සවිඥානිකව ඉදිරියට එන්න මේ රටේ වෘත්තීය ප්‍රජාව බලාගෙන ඉන්නවා. ඒක අදටත් වෙනවා. මොන තාඩන පීඩන මොන ප්‍රශ්න මැද්දේ වුණත් මේ රට දාල යන්නේ නැහැ කියන තැන ඉන්නවා. අපි දැක්කා මේ කතාව මහින්දානන්ද කියනවා. මේ රට හරි ලස්සනයිලු. ආ තැනින් තැනට යනකොට සීතලද වියලිද කලාප තියනවලු. ඒකින්ද මේ රටට ඒගොල්ලෝ හරි ආදරෙයිලු. මහින්දානන්දට අමතක වෙච්ච තැනක් තියෙනවා. මහින්දානන්දට මේ රටට ඊට වඩා ආදරය කරන්න හේතු තියෙනවා. මොකද 90 ගණන් වල අර ෆිනෑන්ස් කම්පැනියක හිටපු මහින්දානන්ද අද ප්‍රකෝටිපතියෙක් බවට පත් කරන්න පුළුවන් මේ රටේ දේශපාලනයකොත් ඒ වගේ දේශපාලඥයින්ට තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ රටට හරි ආදරෙයි. හැබැයි මේ රට වෙනුවෙන් හැප්පෙන, මේ රට වෙනුවෙන් පාරට බෑලා කෑ ගහන වෘත්තිකයෝ එහෙම දේවල් දැකලා නෙමෙයි. මොකද ඒගොල්ලන්ට හොඳට පේනවා මේ රටේ සීමාවෙන් පැන්න ගමන්, මේ බෝඩර් එක ක්‍රොස් කරපු ගමන් ඒ අයගේ ජීවිත සුඛිත මුද්ද වෙනවා. ඒ අයට මීට වඩා විශාල වශයෙන් ආදායම් ලබන්න පුළුවන්. මේ ආදායම් බද්දට මෙතන හැප්පි ඉන්න ඕනේ. නමුත් මේකේ ඉන්නේ මේ රටේ අහිංසක හඬක් නැති තමන්ට මේ විනාශය වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න බැරි අහිංසක මිනිස්සු වෙනුවෙන් මේ සටන කවුරු හරි කරන්න ඕන. අපි දන්නවා ඒ සටන තෝරගත්ත දැන ජනතාව හිටගන්නවා. ඒක අරගලය තුලින් මිනිස්සු පෙන්නවා හරි තැන හරි වෙලාවට හිටගන්නේ කොහොමද, හරි තැන හරි තීරණ ගන්නේ කොහොමද කියන එක ජනතාව මේ පාලකින්ට පෙන්නලා තියෙනවා. ඒක හින්දා සෙල්ලම් කරන්න උත්සාහ කරන්න එපා. මේ රටේ ජනතාවත් එක්ක
මොකද ඒ ජනතාව නිදාගෙන නැහැ. විපාලකයෝ හිතනවා නම් මේ ජනතාව නිර්වින්දනය වෙලා ඉන්නේ මේ ජනතාවට තේරෙන්නේ නැ මුන් මේ ඉබාගාත යන ජනතාවක් කියලා. අන්න ඒක තමයි පාලකයා වරද්දගත්ත තැන. පාර්ලිමේන්තුවට වෙලා ඔය කියන සීමිත ආරක්ෂාවට මුවා වෙලා ඔය කියන කතන්දර මහා පොළවේ යථාර්ථයක් වෙන්නේ නැහැ කියන එක මේ රටේ පාලකයන්ට උගන්වලා ඉවරයි. ඒකින්ද අපි පාලකයන්ට අවධාරණය කරනවා ඉල්ලීම් නැහැ. අවධාරණය කරන්නේ මේ රටේ ජනතාව එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. මේ රටේ නීතියට ගරු කරන්න ඕන. නීතිය කියලා තියෙනවා නම් මේ රටේ මැතිවරණ දිය යුතු කාලවකවානු ඒ වලට අවනත වෙන්න ඕන. මොකද බය නැහැ බය නැහැ බය නැහැ කියනවානේ ඡන්දවලට. තමන්ට බිමේ හයියක් තියෙනවා නම් තමන්ට කොන්දක් තියෙනවා නම් ආ තමුන්ට පෞරුෂයක් තියෙනවා නම් ඒ බය නැතිකම මහ පොළවේ පෙන්වන්න ඕන. එහෙම නැතුව තාම මුදල් නැමැතිට යවපු ලියුමට මුදල් නැමැති මැතිවරණ කොමසාරිස්ට උත්තරයක් එවලා නැහැ මුදල් ඉල්ලලා. හැබැයි මේ රටේ ඉන්න ඔය බෝඩ් කහගත්ත ආණ්ඩුවට කඩේ යන ආර්ථික විශේෂඥයෝ කියනවා දැන් ආර්ථිකයේ මාර බැලන්ස්. ඉතින් රටේ සල්ලි තියනවා නම් ඡන්දේ තියන්නකො. අපි ඒකනේ මේ රටේ ජනතාව විදිහට ඉල්ලන්නේ. රටේ ජනතාව කියන්නේ මේ ආර්ථිකය මේ දේවල් කඩා වැට්ටුවේ රටේ ජනතාව නෙමේ මේ පාලකයෝ. ඉතින් පාලකයෝ කඩා වට්ටලා ඒ මත හිටගෙන කියනවා නම් ඡන්ද කල් දානවා ඒ හේතුව මත කියලා. ඒක පිළිගන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ. ඒකින්ද තව දුරටත් අපි මේ පාලකයින්ට අවධාරණය කරනවා. දැන් වටින් ගොඩින් ආරංචි වෙනවා කැබිනට්ටු විශාල කරගෙන තව වරප්‍රසාද දාගෙන එහෙම් මිනිස්සු මෙහෙට අරගෙන කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් මෙහෙන් එහාට පැනලා ආණ්ඩුවට හේතු වෙලා ඒක සාධාරණීකරණය කරන්න ඒ නිර්ලජිත වැඩේ කරන්න එපා කියන එකත් අපි මේ මිනිසුන්ට කියනවා. ඒකින්ද රටේ ජනතාව විදිහට මේ දේවල් දිහා අපි බොහොම අවධානයෙන් බලාගෙන ඉන්නවා. අපි ක්‍රියාත්මක විය යුතු තැන ක්‍රියාත්මක වෙනවා කියන පණිවිඩය මේ පාලකයන්ට දෙන්න කැමතියි.